අන්න ආගම් සමග සමානව දිවිග වන ක්ෂණය ලබාදීමද හච් උත්සවේ තවත්තරමුණක්. සියලු ස්ලාම් බැතිමතුන් සහජීවනින් දෙවියන් නමදින මේ උත්සවය කායික මානසික හා අර්ථක වශයෙන් සවිමත් වීමේ ස්ලාම් ඉගැන්වීම අනුගමනය කිරීමේ අවස්ථාවක්. ස්ලාම් දහමේ මූලික ගැන්වීමක් වන ඇතිනැති පරතරය දුරලීමට අධිටන් කරගැනීමද අද දින සිදු කරනවා. මනුෂ්‍යත්වය හා දේවත්වය අතර බන්ධනය මානව යහපැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමට අද දිනය මුල් කර ගැනීම ස්ලාම් බැතිමතුන්ගේ අරමුණයි. හජ් උලෙල සැමරීමේ උත්සව රැසක් දිවයින පුරා පැවැත්වුණා. කොළඹ මුස්ලිම් මහපල්ලියේ පැවති ආගමික වතාවත් සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. කොළඹ ගාලුමෝදුර පිටියේ පැවති යාඥා මෙහෙටද විශාල පිරිසක් එක්ව සිටියා. කාත්තන්කුඩි ඉස්ලාමීය මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ වියවුලෙන් වියවුලටපත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවතිය යුතු බැඳීමේ මහිමය හජ් උත්සවයෙන් සැපයෙන බවයි. සීලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය සමානාත්මතාවෙන් දිවිගෙවීමේ ක්ෂණය පහදා දෙනවා. සීලු ඉස්ලාම් බැතිමතුන්ට සුභාශිංෂණ පිරිනමන බවද ජනාධිපතිතුමාගේ හජ් දින පණිවිඩයේ සඳහන්. සමානාත්මතාව සහ සහෝදරත්වයේ ප්‍රමුඛ කොට ගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහමේ සියලු වත්පිළිවෙත් ආධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට හේතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රන්ලි වික්‍රමසිංහ මහතා හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික වතාවත් අතර අවසාන අංගය හජ් වන්දනාවයි. ශුද්ධ ස්ථානයක් වෙත ගමන් කිරීම හජ් යන වචනෙහි අර්ථයයි. සීලු ඉස්ලාම් බැතිමතුන් සාමෙන් හා සහෝදරත්වයෙන් බැඳී පවත්වන ලෝක සමුළුව ලෙස ඒ හැඳින්වී හැකි බවයි අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශුද්ධ වූ කුරාණේ කරුණු අන්තවාදීන් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇතත් ජනතාව අතර සාමය සහ අවබෝධයට හේතුවන ඉගැන්වීම් ඒ තුළ අඩංගු වන බවයි. ඉවසීමෙන් හා එකමුතු කමින් බැඳුණු රට තුළ කල්පවත්නා සාමයක් වෙනුවෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව තවදුරටත් සහය වනු ඇතැයිද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනය දැක්වෙනවා.